ඊළඟ මාතෘකාව ලියා ගන්න. ප්‍රකාශ රසායනික දූමිකාව, ඔකටම කියනවා ප්‍රභා රසායනික දූමිකාව කියලා. ඔබ වාහන තදබද අධික නගරයක ජීවත් වන කෙනෙක්ද? එසේ නම් මෙම නගරයක අපර භාගයේදී තරමක් ඉහළ ගොඩනැගිලි සිට නගර දෙස බැලුව විට අදාළ ගොඩනැගිලිවලට ඉහළින් පහර දෘශ්‍යතාව අඩු. දුඹුරු පැහැති තිඹිර පටලයක් දැකගත හැකි. ඒ කියන්නේ නිකන් දුඹුරු පාටක් වගේ තමයි වායුගෝලයේ තියෙන්නේ මේ ප්‍රකාශ රසායනික දූමිකාව තියෙද්දි, නැත්නම් ප්‍රභා රසායනික දූමිකාව තියෙද්දි. මහනුවර නගරයේ කොළඹ පිටකොටුව බොරැල්ල කඩුවෙලාසිත ප්‍රදේශවල සමහර සුළං රහිත අහස පැහැදිලි දිනවල මේ දැකින්න පුළුවන්. ලංකාව අතරමක් විරල වුවද ලංකාව එච්චරම නෑ. මේ නගර තුළත් බොහොම කලාතුරකින් ලංකාව එක විරල වුණාට ඉන්දියාවේ නවදිල්ලි, මුම්බායි, කල්කටා, ෂැංහයි, බීජිං, එතකොට කුවාලාම්පූර් වැනි නගරාශ්‍රිත මේ තත්ත්වය දරුණුවට තියෙනවා. මෙසේ අපර භාගයේ දුඹුරු පැහැති අඩු පාරදෘශ්‍යතාවකින් යුත් පටලයක් ඇතිවීමට හේතුව කුමක්ද? මේ පටල ඇතිවීමට හේතුවන සංකීර්ණ ප්‍රකාශ රසායනික ක්‍රියාවලිය ප්‍රකාශ රසායනික දූමිකාව කියලා හඳුන්වනවා. මේ පටලයට තමා කියන්නේ ප්‍රකාශ රසායනික දූමිකාව. සූර්ය කිරණ හමුවේ පරිසර දූෂක කාරක කීපයක් එකිනෙක ප්‍රතික්‍රියා කර ඇතිවන රසායන ද්‍රව්‍ය සියුම් අංශු හා ජල බින්දි මගින් සූර්ය කිරණ ප්‍රකිරණය වීමෙන් සිදුවන වායුගෝලයේ පාරදෘශ්‍යභාවයේ අඩුවීම ප්‍රකාශ රසායනික දූමිකාව ලෙස හඳුන්වයි. මෙන්න මේක තමයි ප්‍රකාශ රසායනික දූමිකාව කිව්වොත් ඔයාලා ලියන්න ඕනේ හඳුන්වනවා කියලා තිබ්බොත්. සූර්ය කිරණ හමුවේ පරිසර දූෂක කාරක කිහිපයක් එකිනෙක ප්‍රතික්‍රියා කර ඇතිවන රසායන ද්‍රව්‍ය සියුම් අංශු හා ජල බින්දි මගින් සූර්ය කිරණ ප්‍රකිරණය වීමෙන් සිදුවන වායුගෝලයේ පාරදෘශ්‍යභාවයේ අඩුවීම තමයි ප්‍රකාශ රසායනික දූමිකාව කියන්නේ. එතකොට මේක කහ පැහැයට නැත්නම් දුඹුරු පැහැයට උරු තිමිල පටලයක්. මේක මේ දූමිකාව කියන වචන තේරුම දුමයි මීදුමේ මිශ්‍රණයක් කියන. දූමිකාව කියන්නේ දුමයි මීදුමේ මිශ්‍රණයක් කියන. ප්‍රකාශ රසායනික දූමිකාවට නැත්නම් ප්‍රභා රසායනික දූමිකාවට හේතු වෙනවා නයිට්‍රජන් අඩංගු සංයෝග NO NO2. ඒක තමයි ප්‍රධානම. ඊට අමතරව වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන, ඒ කියන්නේ නොදැවුණු ඉන්ධන, ඒවා හේතු වෙනවා. උෂ්ණත්වයේ සෙල්සියස්ක 15ට වැඩි අගයක් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ මේ හයිඩ්‍රෝකාබනත් හේතු වෙනවා. හොඳේ මේ රසායන ද්‍රව්‍ය දෙකම සම්පූර්ණයෙන් පහේ වාතයට එක්වන්නේ රතවාහන ගමනාගමනයේ හේතු වෙන්නේ. හයිඩ්‍රෝකාබන් යනු ද්‍රව පෙට්‍රෝලියම් ඉන්ධනවල ප්‍රධාන සංඝටක වෙයි. වාහන ගමනාගමනයේ සම්පූර්ණයෙන් පහේ රැඳී ඇති ද්‍රව පෙට්‍රෝලියම් ඉන්ධන මතයි වාහනවලට යොදන ඉන්ධන විවිධාකාරයෙන් නොදැවුණු ඉන්ධන ලෙස පරිසරයට එකතු වේ. විශේෂයෙන්ම ගැසෝලීන් ඉන්ධනවල අධික වාෂ්පශීලීතාවයේ හේතුවෙන් වාහනයේ ඉන්ධන ටැංකියෙන් වාෂ්පීකරණය නිසා වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන පරිසරයට එකතු වේ. එසේම කාබියුලේටරය තුළින්ද සැලකිත හයිඩ්‍රෝකාබන් ප්‍රමාණයක් වාෂ්ප වෙනවා. එහෙත් වැඩියෙන් ප්‍රමාණයක් වාතයට එක්වනේ වාහනයේ මේ අපෝහණ පද්ධතිය හරහා. වාහනයේ එන්ජිම තුළ ඉන්ධන අධික පීඩනයක් හා අධික උෂ්ණත්වකමේ දහනයට ලක් වුණාට එන්ජිමේ පිස්ටන් තුළට ඇතුළු වන සියලු ඉන්ධන අණු දහනය වෙන්නේ නැහැ. විශේෂයෙන් පිස්ටනේ බිත්තියට ආසන්න පවතින හයිඩ්‍රෝකාබන අණු දහනය වෙන්නේ නැහැ. මේ නොදැවුණු ඉන්ධන අණු අපෝහණ පද්ධතිය හරහා වාතය නිදහස් වෙනවා. ඒවා තමයි වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන වෙන්නේ. වාහනයේ එන්ජිම තුළ ඉන්ධන දහනය කරනුයේ ඉන්ධන හා වාතය ප්‍රශස්ත අනුපාතයකට මිශ්‍ර කර අධික පීඩනයක් තේ ජ්වලනයට පත් කිරීමෙනි. මෙහිදී දහනයෙන් පිටවන තාපය හේතුවෙන් එන්ජිම තුළ අධික උෂ්ණත්ව පීඩන තත්ත්වයක් නිර්මාණය වෙනවා. සාමාන්‍ය තත්ත්වයේදී අක්‍රිය වායුවක් ලෙස සැලකෙන නයිට්‍රජන් මේ ඉහළ උෂ්ණත්ව පීඩන තත්ත්වයේදී ඔක්සිජන් ක්‍රියා කරනවා. නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධනයක් තියේ ශක්තිමත්, එයා එහෙම ප්‍රතික්‍රියා කරන්න ස්ටේබල් ඉන්නවා. එහෙම වුණාට අධික උෂ්ණත්ව අධික පීඩන තියේදී එයත් මේ එහෙම ඉන්න බෑ, ස්ටේබල්
ඔක්සිජන් එක ක්‍රියා කරලා නයිට්‍රික් ඔක්සයිඩ් හදනවා. මේ නිපතෙන් නයිට්‍රික් ඔක්සයිඩ් වායුව වාහනේ අපහන පල්ති හරහා වාතයට එක්කහු වෙනවා. මේ අනුව ප්‍රකාශ රසායනික ධූමිකාවට හේතු වන දූෂ්‍ය කාරක දෙකම වාතයට එකතු වෙන්නේ වාහන ධාවනය හේතුවෙන්. මොනවද වාෂ්පශීලී හයිඩ්‍රෝකාබනයි නයිට්‍රික් ඔක්සයිඩ්යි. මේ අනුව අධික වාහන තදබ්බත්වය ඇති නගරවල ප්‍රකාශ රසායනික ධූමිකාව ප්‍රබලව දකින්න පුළුවන්. ඊළඟට ප්‍රකාශ රසායනික ධූමිකාවට තල කෙමිස්ට්‍රි එක රසායනය. ප්‍රකාශ රසායනික ධූමිකාව ඇතිවීම පහළ වායු ගෝලයේ සූර්යාලෝකය හමුවේ සිදුවන ඉතා සංකීර්ණ රසායනික ප්‍රතික්‍රියා ජාලයක්. එහෙත් අධ්‍යයනයේ පහසු තකා ප්‍රකාශ රසායනික ධූමිකාව සිදුවන රසායනික ප්‍රතික්‍රියා පහත ආකාරයට සරලව දක්වන්න පුළුවන්. අභ්‍යන්තර දහන එන්ජිමෙන් පිටවන NO වායුව වායු ගෝලයේදී ඔක්සිකරණය වෙලා, ඒ කියන්නේ ඔක්සිජන් එක රියැක්ට් කරලා NO2 ලබා දෙනවා. මේ ඒ රියක්ෂන් එක තියෙන්නේ N2 ඔක්සිජන් එක ක්‍රියා කරලා NO හදනවනේ. ඒක අධික උෂ්ණත්ව පීඩන තියෙන්න ඕනේ. හොඳේ. ඊට පස්සේ ඒ NO තවදුරටත් ඔක්සිකරණය වෙලා තමයි NO2 හැදෙන්නේ. මේ NO2 සූර්ය කිරණ හමුවේදී, ඒ කියන්නේ HMU හමුවේදී වියෝජනය වෙලා පරමාණුක ඔක්සිජන් හම්බෙනවා. මෙන්න මේ NO හැදෙනවා අභ්‍යන්තර දහන එන්ජිමෙන් NO ලැබෙන. ඊට පස්සේ ඒක වායු ගෝල ඔක්සිජන් වලින් ඔක්සිකරණය වෙලා NO2 ලැබෙනවා. ඊට පස්සේ NO2 සූර්ය කිරණ හමුවේදී වියෝජනය වෙනවා. එහම වියෝජනය වෙලා මොකද්ද වෙන්නේ? NO2 වියෝජනය වෙලා NO ලැබෙනවා. ඊට අමතරව මොනවද? පරමාණුක ඔක්සිජන් ලැබෙනවා. ඒ රියැක්ෂන් එක දාගන්නකෝ. NO හැදෙනවා අභ්‍යන්තර දහන එන්ජිමෙන්. NO ලැබෙනවා අභ්‍යන්තර දහන එන්ජිමෙන්. ඒක ඔක්සිජන් එක වලින් ඔක්සිකරණය වෙලා NO2 ලැබෙනවා. NO අභ්‍යන්තර දහන එන්ජිමෙන් ලැබිලා ඒක ඔක්සිජන් එක ක්‍රියා කරලා NO2 ලැබෙනවා. ඊට පස්සේ NO2 NO හැදෙන්නේ අභ්‍යන්තර දහන එන්ජිමෙන්. ඒක ඔක්සිජන් වලින් ඔක්සිකරණය වෙලා NO2 ලැබෙනවා. ඊට පස්සේ NO2 HMU සූර්ය කිරණ හමුවේදී NO සහ පරමාණුක ඔක්සිජන් ලබා දෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් මුක්ත කන්දක ලබා දෙනවා. මේ රියැක්ෂන් දෙක දාගන්න. සෑදෙන පරමාණුක ඔක්සිජන් අණුක ඔක්සිජන් සමග ක්‍රියා කරලා ප්‍රකාශ රසායනික ධූමිකාවේ එක් ප්‍රධාන දූෂකයක් වෙන ඕසෝන් හදනවා. කලින් ස්ටෙප් එකේදී පරමාණු ඔක්සිජන් හැදුනා. ඒක ඕසෝන් එක O2 එක ක්‍රියා කරලා ඕසෝන් හදනවා. මේකෙත් පරණ සිලබස් එකේ මේ වම් පැත්තෙත් M එකක් තිබ්බා, දකුණු පැත්තෙත් M එකක් තිබ්බා. M කියන්නේ අර කලින් වගේම ශක්තිය අවශෝෂණය කරන තෙවන පාර්ශවයේ සංඝටකයක්. ඒ කියන්නේ නයිට්‍රජන් වගේ එකක්, N2 වගේ එකක්. දැන් මේ සිලබස් එකේ මෙහෙම තියෙනවා, මේකම ලියන්න. ඔක්සිජන් මුක්ත කන්දක දන O2 ඕසෝන් හැදෙනවා. ඉතින් වෙනම තරුවක් දාලා ලියන්න. මේ අණුව ඕසෝන් ස්වභාවික මේ රියැක්ෂන් එක දාලා හොඳේ. ස්වභාවිකව සංශ්ලේෂණයට අමතරව ප්‍රකාශ රසායනික නැත්නම් ප්‍රභා රසායනික ධූමිකාව මගින්ද සෑදෙන බව පැහැදිලි වේ. සෑදෙන බව පැහැදිලි වේ. ඊට පස්සේ OH මුක්ත ඛණ්ඩක හැදෙනවා. එහෙම වෙන්නේ කොහොමද? අර ඔක්සිජන් මුක්ත ඛණ්ඩකත් එක්ක ජලය ක්‍රියා කරලා, ඔක්සිජන් මුක්ත ඛණ්ඩකෙත් එක්ක ජලය ක්‍රියා කරලා HO මුක්ත ඛණ්ඩක හැදෙනවා. මේ රියැක්ෂන් එක දාගන්න. OH මුක්ත ඛණ්ඩක ඇතිවීම කියලා මේක දාගන්න. මීට අමතරව ඊට සෑදුණු OH මුක්ත ඛණ්ඩක හා පරමාණුක ඔක්සිජන් මගින් සාදෙන ඕසෝන් වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන එක ක්‍රියා කරලා ඇල්කයිල් හා පෙරොක්සි ඇල්කයිල් මුක්ත ඛණ්ඩක සාදයි. මේ
උඩ රියක්ෂණයෙන් හැදුනා OH මුක්ත ඛණ්ඩක. ඊට කලින් හැදුනා පරමාණුක ඔක්සිජන්. ඒවයින් හදන්න පුළුවන් ඕසෝන්. ඒ ඕසෝන් වාෂ්පශීලි හයිඩ්‍රෝකාබන එක ක්‍රියා කරලා ඇල්කයිල් හා පෙරොක්සි ඇල්කයිල් මුක්ත ඛණ්ඩක හදනවා. මෙන්න ඇල්කයිල් මුක්ත ඛණ්ඩකයක්, මෙන්න පෙරොක්සි ඇල්කයිල් මුක්ත ඛණ්ඩකයක්. ඇල්කයිල් මුක්ත ඛණ්ඩක පෙරොක්සි ඇල්කයිල් මුක්ත ඛණ්ඩක NO2O2 එක් ක්‍රියා කරලා වාෂ්පශීලී කෙටිදාම ඇල්ඩිහයිඩ පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට්. පෙරොක්සි P වලින් පෙරොක්සි, A වලින් ඇසිටයිල්, N වලින් නයිට්‍රේට් හදනවා. ඊට අමතරව පෙරොක්සි බෙන්සයිල් නයිට්‍රේට්, පෙරොක්සි B වලින් බෙන්සයිල් නයිට්‍රේට්. පෑන් කියන ඒවයි PBN කියන ඒ සංයෝග හදනවා NO2O2 එක්ක මේ මුක්ත ඛණ්ඩ ක්‍රියා කරලා. ඇල්කයිල් මුක්ත ඛණ්ඩක පෙරොක්සි ඇල්කයිල් මුක්ත ඛණ්ඩක. ඒවත් අහිතකර ඵල. එසේම නිපදූ ඇල්ඩිහයිඩ බහු අවයවීකරණයට ලක්වීමෙන් වාතය අවලම්බනය වන කුඩා අංශු හටගනී. මේ අංශු මත දූවිලි ජල වාෂ්ප ආදී තැන්පත් වීම හේතුවෙන් වඩා විශාල අංශු හටගන්නා අතර මේ අංශු මගින් සූර්ය ආලෝකය ප්‍රකිරණය වීම නිසා පහළ වායුගෝලයේ පාරදර්ශතාවය අඩු වී තිමිර පටලයක් සේ දිස්වෙයි. ප්‍රකාශ රසායනික දූමිකාව යනු අප පියවියසට පෙන්න එකම වායු දූෂණ අවස්ථාවයි. වායු දූෂණ වල ඇහැට පේන එකම අවස්ථාව තමයි ප්‍රකාශ රසායනික දූමිකාව කියන්නේ. මේ එක එක සංයෝග මන් දැන් ඔයාලට පෙන්වන්නම්. තව මේකේ චුට්ටයි තියර දෙන්නේ. CFC තුනක් මෙන්ට පෙන්නලා තියයි, HCFC තුනකුත් පෙන්නලා තියයි. මං ඒ කලින් පෙන්නම් බැරි වෙච්ච නිසා දැන් පෙන්නන්නේ. එන්න පෙන්නවා ප්‍රකාශ රසායනික දූමිකාවල ඇති විශේෂිත ප්‍රධාන ඵල. මේක තමයි පෑන් කියන්නේ පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට්. මේ නයිට්‍රේට් පාර්ට් එකක් තියෙනවා, මේ වගේ පාර්ට් එකක් තියයි. ඊට අමතරව මේ PBN මේක බෙන්සීන් එකක් තියෙන පෙරොක්සි බෙන්සොයික් නයිට්‍රේට්. මේ කෙටිදාම ඇල්ඩිහයිඩ මේව හැදෙනවා. ඊට අමතරව ඇල්කිල් නයිට්‍රයිට. ඊට පස්සේ ඕසෝන් හා පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් පෑන් කියනව සෑදෙන විදිහ. මේ අකාබනික සංඝටක සෑදීම හා අකාබනික සංඝටක සෑදීම හා මේක කාබනික වෙන්න ඕනේ. කාබනික සංඝටක සෑදීම ලෙසට ආකාර දෙකකට සිදුවේ. අකාබනික සංඝටක ඒ කියන්නේ ඕසෝන් හැදෙන එක, NO2 කැඩිලා NO ඔක්සිජන් ලැබෙනවා. ඊට පස්සේ O2 ඔක්සිජන් එක ක්‍රියා කරලා මේ M එක නැතුව ලිවට අවුලක් නැහැ. දෙපැත්තම M එක නැතුව මං කිය M කියන්නේ අර තියෙන පාර්ශවයේ සංඝටකයක් කියලා, ශක්තිය අවශේෂණය කරන O2 දෙන O මේ ඔක්සිජන් එක ක්‍රියා කරලා ඕසෝන් හදනවා. ඊට පස්සේ කාබනික සංඝටක හැදෙන්නේ හයිඩ්‍රෝකාබනයක් එක ඕසෝන් තියදී NO ක්‍රියා කරලා පෑන් හදනවා. ඊට පස්සේ මාතෘකාවක් ලියා ගන්න. ප්‍රකාශ රසායනික දූමිකා පවතින බවට දැනුවත් වන ආකාරයේ ප්‍රකාශ රසායනික දූමිකා පවතින බවට දැනුවත් වන ආකාරයේ පළවෙනි පොයින්ට් එක ඇසේහා නාසයේ මාතෘකාව ප්‍රකාශ රසායනික දූමිකා පවතින බවට දැනුවත් වන ආකාරයේ පළවෙනි එක ඇසේහා නාසයේ දැවිල්ලක් ඇතිවේ.
නහය එමනම් දනවා මේ කට්ටිය බනිද්දිත් මේ අවස්ථාවෙත් වෙනවා ප්‍රකාශ රසායනික ධූමිකා තියෙද්දිත් මේ වෙනවා ඇසේ හා නාසයේ දැවිල්ලක් ඇති වෙනවා ඊළඟට ඇස් වලින් කඳුළු ශ්‍රාවය වීම ටවුන් ගියාපුවම කොහොමත් අර අවසරත් එක්ක අපිට කඳුළු වෙනවා මේ මේ ප්‍රකාශ රසායනික ධූමිකාකින් තත්වෙත් මේ වාතය ගොඩක් දූෂණය වෙලානේ එක එක කෙමිකල්ස් තියෙ එතකොට ඇස් වලින් කඳුළු වෙනවා අවසරට කඳුළු වෙන එක නෙමෙයි මේ කියන්නේ ඇස් වලින් කඳුළු ශ්‍රාවය වෙනවා මේ ප්‍රකාශ රසායනික ධූමිකාව තියෙද්දි. එතකොට ප්‍රකාශ රසායනික ධූමිකා තියෙනවා කියලා දැනුවත් වෙන්න පුළුවන් මොනවද තිබ්බොද මේවා? ප්‍රකාශ රසායනික ධූමිකාව තියෙනවා කියලා දැනුවත් වෙන්න මේවායෙන් ප්‍රකාශ රසායනික ධූමිකා පවතින බවට දැනුවත් වන ආකාරය පළවෙනි එක ඇසේ හා නාසයේ දැවිල්ලක් වෙනවා ඇස් වලින් කඳුළු වෙනවා. ඊළඟ තුන්වෙනි එක ශ්වසන අපහසුතා ඇතිවීම. පළවෙනි එක ඇසේ හා නාසයේ දැවිල්ලක් ඇතිවේ. දෙවෙනි එක ඇස් වලින් කඳුළු ශ්‍රාවය වීම. තුන්වෙනි එක ශ්වසන අපහසුතා ඇතිවීම. හතර වාතයේ පාරදෘශ්‍ය බව. ඒ කියන්නේ පැහැදිලි බව. වාතයේ පාරදෘශ්‍ය බව අඩු වීම. පළවෙනි එක ඇසේ හා නාසයේ දැවිල්ලක් ඇතිවේ. ඊළඟ එක ඇස් වලින් කඳුළු ශ්‍රාවය වීම. ඊළඟට ශ්වසන අපහසුතා ඇතිවීම. ඊළඟට වාතයේ පාරදෘශ්‍ය බව අඩු වීම. ඇසේ හා නාසයේ දැවිල්ලක් ඇතිවේ. ඇස් වලින් කඳුළු ශ්‍රාවය වේ. ශ්වසන අපහසුතා ඇතිවේ. වාතයේ පාරදෘශ්‍ය බව අඩු වීම. ඊළඟට කහ පැහැති තිමිර පටලයක් ඇතිවීම. කහ පාට තිමිර පටලයක් ඇතිවීම. ඊළඟට අපි කතා කරන්නේ ප්‍රකාශ රසායනික ධූමිකාවේ අහිතකර බලපෑම්. ප්‍රකාශ රසායනික ධූමිකාවේ ප්‍රධාන ඵලයක් ලෙස ඕසෝන් නිපදෙනවා. ඕසෝන් කියන්නේ විෂ වායුවක්. ඕසෝන් ආග්‍රහණය වීම හින්දා ශ්වසනාබාධ, ශ්වසන මාර්ගයේ ශ්ලේෂ්මල පටල විනාශ වීම, කැස්ස ආදී ඇති වෙන්න පුළුවන්. හතිය වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්. විතර මිනිසුන්ගේ සෞඛ්‍යයට සනීප ආරක්ෂාවට මේක කෙලින්ම බලපානවා. ඊළඟට එසේම ඕසෝන් අස්ථායි අධික ප්‍රතික්‍රියාශීලී වායුවක් වීම නිසා ඕසෝන් වලට නිරාවරණය වූ විට විශේෂයෙන් ලපටි ශාක පත්‍රවල හරිතප්‍රද විනාශ වීමෙන් ශාක පත්‍ර මත කහ පැහැති පැල්ලම් ඇති වෙනවා. මොකද කොළපාට තියෙන හරිතප්‍රද හින්දානේ. එය විනාශ වෙනවාම කහ පාට වෙනවා. මේ හේතුවෙන් ශාක වල ආහාර නිෂ්පාදනය අඩාල වෙනවා. හරිත මේ ප්‍රදේපය ආහාර හදන්නේ අඩාල වෙනවා. වර්ධනය දුර්වල වෙනවා. කෘෂි භෝගවල අස්වැන්න අඩු වෙනවා. ශාක වර්ධනයේ බාල වෙනවා. එතකොට ආහාර අර්බුදයකටත් හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟට එසේම ඕසෝන් රබර් අණුවල ද්විත්ව බන්ධන විච්ඡේදනය කරනවා. ඒ කියන්නේ කඩනවා. ඕසෝන් විච්ඡේදනය කියලා එකට කියන්නේ අපි. මෙමුට රබර් අණුවල දාම කෙටීම නිසා රබර් ආශ්‍රිත නිෂ්පාදන වල යාන්ත්‍රික ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ ගොඩක් හය නැහැ රබර්. මේ නිසා රබර් වල ප්‍රත්‍යස්ථතාව අඩු වෙනවා. ටයර් වල පැලුම් ඇතිවීම ආදී වෙනවා. ඒ කියන්නේ මේක ද්‍රව්‍ය වලට හානියක් වෙන එකක්. මේ ද්විත්ව බන්ධන සහිත ප්‍රභේද විකණ්ඩනයට හේතු වෙලා එහිඳ රබර් වල එතකොට රෙදි වල එහෙමත් ගුණාත්මක භාවය අඩු කරනවා. ප්‍රකාශ රසායනික ධූමිකාවෙන් තියෙන වාෂ්පශීලී ඇල්ඩිහයිඩ් රාශියක් වෙයි. මේවා ආග්‍රහණයෙන් ශ්වසන ආබාධ තියෙනවා. ඇදුම, හතිය, බ්‍රොන්කයිටිස් වැනි ආබාධ සහිත පුද්ගලයන්ගේ ආබාධ තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෙඩ තියෙන කට්ටිය තව ලෙඩ වැඩි වෙනවා. එසේ මේ සංයෝග ආග්‍රහණය වීම හේතුවෙන් අසාත්මික ලක්ෂණද ඇති වෙන්න පුළුවන්. ප්‍රකාශ රසායනික ධූමිකාවෙන් තියෙන පෑන් PBN පිළිකාකාරක වන අතර ජාන විකෘතිතා ඇති කරයි. එසේම මේ සංයෝග ශරීරයේ ක්‍රියාකාරී ප්‍රෝටීන් එන්සයිම් වල රසායනික වෙනස්කම් ඇති කිරීම හේතුවෙන් ඒ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරනවා. ඒ වගේම ඕසෝන් වල දන්නා විරංජන ගුණ තියෙයි. ඒතකොට වර්ණ විරංජනය කරනවා. ඒ හින්දා රෙදි පිළිවෙල ක්වලිටි එක ගුණාත්මකව අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව ලියන්න වාතයේ පාරදෘශ්‍ය බව අඩු වෙනවා. ඊළඟට තියෙන්නේ අපිට සාකච්ඡා කරන්න
ජල ගෝලය ගැන ජලය දූෂණය ගැන